පහුගිය දවස්වල ධීවරයන්ට කිසිම සහනයක් නැහැ. මොකෝ ඡන්දෙ ඌවේ තියුනේ. ධීවරයන්ගේ අභාග්‍ය කර්මය තමයි කරුමේ තමයි ඌවට මුහුදක් නැහැ. මුහුදක් නැති වෙච්ච හින්දා ඒ ඌවට කිසියම් දෙන්න දෙයක් නැහැ. දැන් පහුගිය දවස්වල ඌවට ගිහිල්ලා කොට්ට බෙදුව, මෙට්ට බෙදුව, වට්ටි බෙදුව, පෙට්ටි බෙදුව, හට්ටි බෙදුව, මුට්ටි බෙදුව, සිල් රෙදි බෙදුව, උතුරු සළු බෙදුව, පත් කඩ බෙදුව, ඊට පස්සේ ඈ කෝටි 700ක් නියන් සහන ආධාර බෙදුව සියල්ල. ධීවරයෝ නැහැනේ. ඒ මුහුදක් නැහැනේ. මුහුදක් නැති නිසා ධීවරන්ට ඒකෙන් chance එකක් ආවේ නැහැ. එතකොට ඌවට තියුණේ වසන්ත සමය, වසන්තයේ අවසන්. සීත කාලය ලැබිලා උදා වෙලා තියෙයි. දැන් සීත කාලය උදා වෙලා තියෙනවා. එතකොට දැන් මේ මොහොත වෙනකොට සමස්ත ලංකාවාසීන් සීත කාලය ගත කරන්නේ. හැබැයි ලංකාවාසී ජනතාවට අපි කියනවා දැන් එනවා වසන්ත සමය එනවා ඉදිරියේ මැතිවරණේ. මට මතක් වෙනවා අර ගුරු ගීතයේ පොතේ චිංගිස් අයිත් මහතාලුගේ ගුරු ගීතයේ පොතේ එක්තරා ඡේදයක් තියෙනවා. ඔව් සීත කාලයේ පැමිණීවි. තද සීත කුණාටු හමාවි. හිමකට සහිත නපුරු සුළුසුළම් වසීවි. එහෙත් වසන්ත එනවා සත්තයි. මේ වසන්ත ඉස්සරහට එනකොට වසන්තය දිනා ගන්න නම් ධීවර ජනතාව එක රාශිය වෙන්න ඕන. නිකන් දෙන්නේ නැහැ මේ වසන්තය.